කෑම එක දෙන්න මේක නම් මෙතන තියෙනවා. එතකොට ඔයගේ තමයි. තින් අම්මා දොර වැහුණා දැන්. අර දෙලා ලොක් වෙනවා. ඔව් ඒක තමයි. මේක මේ බලන්න මේ ලොක් එක. බලන්න ඉන්න. එලිමා. කොහොමද? මාන පේන විදි. දැක්ක. ඔන්න තව ලස්සන වැකියක් තියෙනවා. අම්මා කියෝ දේ ඇහුවා නම් අම්මා කියන දේ ඇහුවා නම් මේ තැන නැහැ කියන අදහස තමයි ඇත්තේ. ඒ කියන්නේ යන්න බැරුව මාස ගානක් අපිට එහෙම නම් පිස්සු වෙදේනේ. වැටෙනවා ඉර එළියා. අර වැතර නම් පට්ටම කරුවල. මේක බලාගෙන යද්දි අපිට මාරම ලස්සන වැකි ටිකක් හම්බ වෙනවා. ජීවිතයේ දුෂ්කරම කාර්ය අයවන් ඔන්න ඉතින් වැරද්දක් කරන්නේ නැතුව අර යන්නේ බෝගම්බර ඉරගෙදරට. ඉතින් අපි අවිල් එන්නේ මහනුවර බෝගම්බර වන්දනාගාරයට. ඉතින් පෙන්නවා කියලා ආරංචියක් හම්බුනේ ඉඳ අපි ආව. ඉතින් ඔන්න ඉතින් අපි ඉන්නේ වන්දනාගාරය ඇතුළේ. ඉතින් ඇතුළට ආවට පස්සේ ඔන්න ඔයගේ තමයි පේන්නේ. දැක්කනේ මේ වල වටේම ඔයාලට මම පෙන්නන්න කොහොමද. ඉතින් බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා කියලා කිව්වට අපි ඉතින් අද ආවා බෝගම්බර සිපිරි ගෙදර බලන්න. අපි බලමු පොඩ්ඩක් ඇතුළේ ගිහිල්ලා. ඉතින් අපිට ගෙදරම ඉදරි යන්න තියෙන්නේ. ලියලෙන් ඉන්න දැන මගේ මේ වගේ එළිවහන තියෙන ඔන්න ඔහොම කොයි ඕනේ ඔතනින් මේ කෑම දාන්න මේ තියෙන්නේ කෑම දාන්න මෙතනින් දැම්ම සිංහ මේ ඇතුලෙන් ගත්තා. එහෙම වෙන්නේ. හැබැයි මෙතන ලහිරු. නියන් ටොයිලට් වගේ සීන් එකක්ද දන්නේ. එන්න බලන්න. මේ බලන්න. මේ මේ නෑ ටොයිලට් එකේ ගියාම එහෙම සීන් එක. වෙන්නේ. ඒක ටොයිලට් කියන්නේ දාන්න මොනව හරි ගන්න. කෑම දෙන්න පුළුවන්. කෑම ඔතෙන් දෙන්න පුළුවන්. මෙතනින් කෑම දෙන්න. මෙන්න අස් කරන්න මෙතනින් මොනවා හරි එකක් තියලා තියෙනවා. ඊට පස්සේ එතනින් අස් කරන්න. එල්ලුංගා සඳහා නියම කරලා තියෙන රැඳවියන් අවසාන දවස් හතේ තියන්නේ මෙන්න මේක ඇතුළ. මේ තියෙන ලයිට් එකෙන් ඔයාලට පෙන්නන්න. ඔන්න ඔය මේ රූම් වල තමයි එල්ලුංගාට නියම වුණ රැඳවියන් රඳවලා තියන්නේ. ඉතින් දවස් හතක් මහිතන මෙහෙට ලයිට් එකක් වන්නේ නැහැ නේ. ලයිට් එකක් නැහැ තනි කර. තනි. නේ. ඉතින් මේ වගේ තැනක මෙන්න මේ වගේ පොඩි කාමරයක මේ වගේ පොඩි කාමරයක ඉන්නවා කියන්නේ. නේ. එළියක් පේන්නේ නැහැ මොනොත් නේ. ඉතින් අර මෙන්න මෙතනින් තමයි චුට්ටක් හරි මහිතන් එළියක් පේන්නේ. මෙන්න මේ වගේ කවුලෝ තියෙන්නේ ඊළඟට. ඉතින් මෙතන නම් තියෙනවා කෑම දාන තැන මං හිතන්නේ. නැත්තම් කුණු හරි අයින් කරලා මෙතන අවශ්‍යතා ඉටු කරගෙන. එතකොට මෙන්න මේ විදිහට මෙතනින් ගන්න පුළුවන් මේ කවුලෝ. Yeah.
ඉතින් භයානකම ගහ නේද? කොල්ල නැති ගහ. හැබැයි මේව තාම තිබ්බනම් එල්ලුම් ගහ තියනවා කිව්වට එහෙම නෑ නේද? පා ෆොටෝ ස්ටේ තියෙනවා. ඈ මෙතන එහෙම පේන්නේ නෑ මොනොත් නේ. වලෙන් අරගෙන අර අසත්‍ය ගෙලිය. ප්‍රධාන ගොඩනැගිල්ල වාහනේ. එතකොට මේක විදියට තමයි එල්ලුම් ගහ තිබිලා තියෙන්නේ නේ. මේ තියෙන්නේ. එල්ලුම් ගහ තිබිලා තියෙන්නේ මෙන්න මේව. ඊට පස්සේ මේ ඇහැලේ පොළ කුමාරි හාමි ගිල්ලාත් අප්පුතන ඉඳන් පන්සල් මම ෆොටෝස් අරගෙන තමයි බලා ගන්න. ඊට පස්සේ එල්ලුම් ගහත් එක්කම ළඟම තියෙන මෙන්න මේ වගේ පොඩි රූම් එකක්. මේ මොකද්ද කියලා බලමු නේ අතුලගේ. ඔන්න බල ගහනුනේ. ඉතින් මේ වගේ ආ මේක ටොයිලට් එක. මේ වෙන ටොයිලට්. ඉතින් මේ තියෙන ආලෝකෙන් තමයි ඔයාලට පෙන්වන්නේ. ඒ එහා පැත්තේ දෙකනවා තියෙන කොට අපි අර පැත්තෙන් ආවේ. ඊට පස්සේ ඒ වගේම තමයි මේ පැත්තේ තියෙනවා. නේ. මෙන්න මේ විදිහට සිර මැදිරි ගොඩක්. ඉතින් අපිට දැන් යන්න තියෙන උඩට. අපි උඩට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඉතින් තියෙන ආලෝකයක් එක්කම තමයි මේ තියෙන උඩට යන්න මෙතන. ඉතින් හොටෙල් එකට සුපිරි හොටෙල් ඇතිකන අපිට පුඩි අපි උඩ මේ පල්ලෙ රූම් බැලව බැලුවට හරිය නෑ අපිට උඩ රූම් ඇතම අපි සෙට් කරගන්න හදන් හොටෙල් මිර එකක් තියෙන මෙන්න මෙහෙම තමා ඇතර මම හිතේ මේ සාමාන්‍ය හිර ගෙදර කිව්වහම බෝගම්බර ඇතුරේ මේ කියන්නේ යකඩෝලින් ගහලා යකඩ ඌරු ගහලා එහෙම තියෙනවා. ඉතින් මේ මෙතන නම් උඩ යකඩ ගහලා තියෙනවා. ඉතින් මේ බලන්න හැබැයි මාර ඝනකමයි මේක. මාරම ඝනකමයි. තනියම. ඉතින් හිතන්නකෝ මේ බලන්න. මේ දොරේ අලවලා තියෙනවා සීවල බින්දුරයක් ඊට පස්සේ පොඩි අයගේ මේ වගේ මේ රූපටයක් අලවලා තියෙනවා. ඉතින් මේ කාමරය ඇතුළට දැන් අර යට වගේම තමයි මේ මෙතනින් එළිය එනවා. ඊට පස්සේ එතන යකඩ ගහලා තියෙනවා මේ ලොකුම ඝනකමට මේ ඝනකම තහඩු ටික තමයි ගහලා තියෙන අතන තියෙන තඩි තහඩු තියෙන මේ මේ හැරි මේ ලොකු ඝනකම යකඩ තියෙන්නේ. ඉතින් මේ තියෙන කවුලුවක් මෙතන බලන්න බලව කවුලුව ඔන්න ඔය විදියට මම හිතන්නේ කෑම එක දෙන්න මේක නම් මෙතන තියෙනවා. එතකොට ඔයගේ තමයි. ඉතින් අම්මා දොර ගහුණා දැන්. අර දිලා ලොක් වෙනවා. ඔව් ඒක තමයි. මේක මේ බලන්න මේ ලොක් එක. මේ? ඔව් ලොක් එක. ඒවා නිකන් ඕක. ආ මේ තව උඩට තියෙනවා. ඉරේට ගියත් අපි උඩටම යන්න try කරන්නේ කොහොම හරි. ඉතින් මේ තියෙනවා තව මෙතන. මොකද්ද මේ තියෙන්නේ? මේ මේක නම් නියමටම හදලා තියෙනවා. මේක ටිකක් තදට හදලා තියෙනවා ඒ රූම් එක. ඒ හරි ඒ කුටි ඒ මේ සිරමැදිරිය. ඇතුළට ආපුවාම මෙන්න මේ විදිහට උඩ තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ බලන්න උඩ ඕපන් එකක් තියෙනවා. උඩ තට්ටුවට ගියපුවාම ඉතින් මේ හරියට ආවොත් මේ හරියනම් වහලා තියෙන්නේ. තවත් මම හිතන්නේ සෑහෙන සිරමැදිරි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේකේ මම මේක කොහොමද එකින් එකට පොංචි පොංචි වෙනස්කම් තියෙනවා. මෙතන මේ චිත්‍රයක් ඇඳලා තියෙනවා මේ ඝනදේ රූපය. ඉතින් ඝනදේ රූපයක් ඇඳලා තියෙනවා. ඔන්න දැක්කන් මේ හැම තැනම සිරමැද. අපි චුට්ටක් බලානේ කොහකටද ඔයාලට පෙන්නන්න හිටිය. ඉතින් අතනින් ලහිරු ගියා. අපි මෙතන අතන පරිබලක් තියෙනවා. මේ පල්ලෙහා පේන විදිහ බලන්න. පල්ලෙහා පේන විදිහ ඉතින් ඕම තමයි. උඩහරි කකුල පැටලුණොත් එහෙම මෙවට වැඩේ. අපි උඩට ඈ උඩට ගිහිල්ලා පෙන්නන්න. ඉතින් අර එළිය අන මේ වගේ තැනකින් බලන්න පුළුවන්. ඉතින් අපි බලමු එළිය. මෙතන මම කැමරාවක් දාලා පෙන්නන්න. මට තියෙන කැමරාවකින් තමයි බලන්නේ.
මෙතනින් පරිපල තියෙන උඩට අපි ආවේ අනිත් පැත්තේ. දැන් අපිට තියෙන මෙතනින් නගින්න තව පරිපලක්. අපි මේ පරිපලෙදි ගියන් උඩට. හිරගෙදර කියලා නෑ අපි. හිරගෙදරත් උඩම සිරමැදිරිය තෝරගන්න තමයි යන්නේ. අපි ඉන්නේ උඩම. තියෙන සිරමැදිරිය. කොහොම වුණත් උඩම පහත කියලා නෑ. වෙන්නේ මේ වගේ කුටි වල තමයි ඉන්න තියෙන්නේ. ඉතින් ඔක්කොම එක වගේ. අපි යමු. මේ වගේ අපි මේකෙමුත් බලමු මේ කවුලෙමුත් බලමු පොඩ්ඩක් එලිමා කොහොමද ඉතින් බලන්න දෙන්නේ රටේම මෙතන තියෙන බෝධි මේ අනිස්සිර මැදිරි ටික පේනවා අපි දැන් මේ ඇතුළට ඔන්න තව ලස්සන වැකියක් තියෙනවා අම්මා කියෝ දේ ඇහුවා නම් අම්මා කියන දේ ඇහුවා නම් මේ තැන නෑ කියන අදහස තමයි ඇත්තේ මෙතෙන් නවම හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ යන්න බැරුව මාස ගානක් අපිට එහෙම නම් පිස්සු වෙදේනේ අපිට පිස්සු වෙදේ අපිට දිරාවටම පිස්සු වෙදේනවා ගෙදර ඉන්නේ පේනවනේ දැන් හෙට ඉන්නේ දැන් අපි හෙට ආවේ වෙනම යනවා කැලේ ලස්සන ආසියාව තියෙන ලස්සන පුංචිම ගම්මානයට යනවා අපි ඉතින් මේ හරිය නම් ටිකක් එළියයි අර පැත්ත පට්ට කරුණ ඒකෙන්ද මේ කාමර වලට එච්චර ලොකු නේ වැටෙනවා ඉරෙලිය අර පැත්තට නම් පට්ටම කරුවල ඉරෙලියක් වන්නේ බලන්න වෙදී ඉතින් අතනින් එහාට යන්න බෑ අනතුරුදායකයි කැඩලා තියෙන හොඳටම මෙතනින් එහාට යන්න බෑ මේ අර ලී දිරලා කැඩිලා අබලන් වෙලා ඒ මේ වගේ තමයි මෙතනින් හොම වෙන්න පුළුවන් අපි අතින් පෙන්නේ ඔයාලට දැන් බලන්න උඩින් කොහොමද කියලා දිරලාවක් තිබුණොත් එහෙම ඈ මේ 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 බයයි වුණා මෙතන සමහර දිරලා තිබ්බොත් එහෙම ඉතින් තුන්වෙනි තට්ටුවට ආවට පස්සේ මෙන්න මේ වගේ අපිට මාරු වෙන්න දැනක් තියෙනවා. ඉතින් එතෙන්න අපි යටින් ඔයාලට පෙන්වන්නේ. මේ යටින් පෙන්වන වගේම උඩට පේන විදිය තමයි මේ තියෙන්නේ. ඉතින් ජීවිතයේ දුෂ්කරම කාර්ය මිනිස්සා අඳුන ගැනීම ඉතින් මාර ලස්සන වැකිය මේක බලාගෙන යද්දි අපිට මාරම ලස්සන වැකි ටිකක් හම්බ වෙනවා මේ තවත් ඒ විදිහට ලියපු වැකි ටික මේ ඔක්කොම අපිට පෙන්වන්න දෙන්නේ නැහැ ඉතින් මම පොඩ්ඩක් පෙන්වන්න සුදු වෙනකත් බලدارෙන් කුඩු ගෙනාට අනේ අපි මුදලට යට වෙනවා තරුණ ගැට ඒවා බීලා පිස්සුනටනවා අන්තිමේදී ඉල්ලුම් ගස් යන්නට වෙනවා ඉතින් ගෙදර මිනි පහන දැන් නිවිලානේ තාත්තගේ රැකවරණේ අහිමිනේ දරුවෝ දැන් අතරමං වේවිනේ අපේ දරුවෝ දෙවියන්ට බාරෙන්නේ හරි අපූරු අවිස් සිතුවිලි තියෙන අයත් ඉඳලා තියෙනවා
ඉතින් කෙටි කාලයක් හෝගම්බර ඉරමැදිරෙන් අපි දැන් අපිව පිළිගන්න කවුද දන්නේ ඇවිල්ලා ඉන්නේ ඔන්න එළියට ආවා මං හිතන්නේ ෆොටෝග්‍රැෆර්ස්ලාට නම් ෆ්‍රී ෂූට් වගේ දෙයක් කරන්න නම් මේක දැක්කම අනිවාර්යෙන් හිතන මොකද හේතුව ලයිරුට අනිවාර්යෙන් හිතර ඇති ෆ්‍රී ෂූට් එක කරන නම් මරණ කියලා ඉතාලුවේ මේ බලන්න ඔයාලට කියන්න ඕනේ ඔයාලටත් බෝගම්බර හිරගෙදරට එන්න පුළුවන් මාර්තු මාසේ ඉඳලා තවත් මාස 3ක් විතර යනකම් මේ බෝගම්බර හිරගෙදර ඔයාලට සියැසින් බලා ගන්න පුළුවන් වෙනවා කොහොමද මේ සිරමැදිරි තිබුණේ ඉතින් කොහොමද මේකේ මේගොල්ලෝ රඳවලා තිබුණේ ඒ කියන සියලුම දේවල් ඉතින් මං හිතනවා මේ දේවල් බලා ගන්න තියෙනවා නම් පුංචි අයට හරි පෙන්වන්න තියෙනවා නම් මාරම් වටින රුපියල් 100ක් විතර ටිකට් එක වෙන්නේ. ඒ වගේම මතක් කරන්න ඕනේ පුංචි ළමයින්ට පාසල් සෙෂන්ට කිසිම මුදලක් අය කරන්නේ නැහැ කියලා අපිට මේ පාලන අධිකාරිය අපිට කිව්වා. ඉතින් අපි දැන් සමු ගන්නවා බෝගම්බර සිරගෙදරින් ඉතින් මෙතනින් තමයි අන්තිමේ එළියට යන්න තියෙන්නේ. මම හිතන්නේ මෙතන කියලා විස්තර කරලා මේ ඔන්න බලන්න. කොහොමද? අපි දැන් සමු ගන්නවා.